husme samadar duna sandanare upama meuna vesse situse temuna kinduravi manase duna nituyavi medela sada hinagani rehi pava sadaseya vatehi mava pinisete tenevi kata susum manshupasa supem vantasha rek madanalagavasa hagum ranchu vila rae pinna pira meena sipiya salana sithe hanguma kondura sada matam labena nari sada maage vila nitu yavi pendila sada hina gani rehi pava sadaseya vadehi mava pinisite denevi kata අද චුට්ටක් විතර වෙනතර වඩා ප්‍රමාද වුණත් බ්‍රහස්පතින්ද නුගසවනේ රසය පිරුණු අංගය තමයි අපි ඔබ වෙත අවසානයේදී ගෙන එන්නේ ගීතය හැදුණු හැටි. ඉතින් ගීතය හැදුණු හැටි අපි කතා කරන්නේ වෙන කවුරුත් එක්ක නෙවෙයි ගීතය හදපු ඒ ගීතේ මැවුම්කරුවත් සමග. ඉතින් ඒක සඳහා අපි කාලය සූදානම් කරගන්න නැත්නම් කාලය ලෑස්ති කරගෙන තියෙනවා. ඉතින් ඊට කලින් කියන්න වෙනවා වෙලාව 10:00 කියලා. එහෙමනම් අපි සූදානම් ගීතය හදපු ගීතය මවපුවත් එක්ක ගීතේ හදුන හැටි කතා කරමු. කාලය රන්හා සමානයි කියලා හිතෙන්නේ මෙන්න මේ වගේ වෙලාවනේ. හරි. ඒක වෙලා ගොඩක් වටිනවා. ලෝභකමක් දැනෙනවා. අද වෙලාව හරි ඉක්මනින් ගත වෙලා තියෙනවා. දැන් ආරම්භයේදී ඔබ දැක්ක කවුද අපිත් එක්ක එකතු වෙන්නේ කියලා අපේ රටේ ඉන්න අපි බොහොම ආදරය කරන ප්‍රවීණ ගායන ශිල්පියෙක් තමයි සෝමසිරි මැදගිර ගෙදර ගායන ශිල්පියා. ඔහුගේ ආදරණීය පුත් යසස් මැදගිදර තමයි අද අපිත් එක්ක එකතු වෙන්නේ. ඒත් එක්කම ගීතය හැදුණු හැටි ගැන කතා කරද්දී ඒ ගීත ලියූ අපූරු මැවුම් කරුවාවත් අපි එක්කගෙන එනවා. අද අපිත් එක්ක එකතු වෙනවා ජනප්‍රිය ගීත රචක ෂෙහාන් ගල හිටියා. ඔබ දෙදෙනාව ආයුබෝවන් කියන බොහොම ආදරෙන් පිළිගන්නවා. ඉතින් දැන් අපි මුලින්ම ගායනා කරේ සඳනාරිය කියන ගීතය. දැන් තරුණ පරම්පරාවේ දෙන්නෙක් මේ ඉන්නේ. සහ මේ ගීතය ගායනා කරන්නේ තරුණ පරම්පරාවේ කෙනෙක් සුපුන් තමයි ගීතය ගායනා කරන්නේ. හර්ෂවිතානගේ නේද? ඔව්. දැන් ආදරය ගැන අපිට හිතෙන ආදරය ගැන දැනෙන හරි ආදරණීය ගීතයක් සඳනාරි. කොහොමද මේ ගීතය ලියවෙන්නේ? මේක කාගේ අදහසක්ද? ෂෙහාන් අයියාගේ අදහසක්ද? කොහොමද ගීතය නිර්මාණය වෙන්නේ? දෙන්නටම ආයුබෝවන්. ආයුබෝවන්. සියලු දෙනාටම ආයුබෝවන්. ඇත්තටම මේ ගීතයේ පළවෙනියට තනුව නිර්මාණය වෙන්නේ. දවසක් මට ජසස් මල්ලි කතා කරලා කියනවා මේ ලස්සනට ගායනා කරන ගායකෙක් ඉන්නවා හර්ෂ විතානගේ. අපි ගීතයක් හදන්න ඕන කියලා පළවෙනියට යසස් මල්ලි තමයි මට කතා කරන්නේ. කතා කළා මට එවනවා තනුවක්. ඒ තනුවට තමයි පද රචනාව යොදන්න ඕන. ඉතින් මම හෙඩ්ෆෝන්ස් දෙක දාගෙන අහනකොට මේ පද රචනාව අතිශය මාධුර්යයි. කතා කරන භාෂාවෙන් කියනවා නම් පට්ට ලස්සනයි. මියුසික් එක මියුසිකලි හරි ලස්සනයි. ඉතින් මේකට තිබුණේ තනිකරම මේ ගීතේ ආදරය. මං අහගෙන හිටියා පහුගිය දවසක අපේ සුනිල් හරිරත්න මහත්තයා කියනවා මේ ආදරේ තමයි ගීතවලට වැඩියෙන්ම මේ ලෝකේ යෙදිලා තියෙන්නේ සහ විරහව කියන දේ. ඉතින් මාත් ඒක ඇත්ත කියලා කියනවා. සහ ඉතින් මේ ගීතයට පාදක වුණ ප්‍රධාන හේතුවක් තමයි දැන් අපි විවිධ ප්‍රේමවන්තයෝ ඉන්නවා. සල්ලිකාර ප්‍රේමවන්තයෝ ඉන්නවා, දුප්පත් ප්‍රේමවන්තයෝ ඉන්නවා, ඊළඟට මුලා කරන ප්‍රේමවන්තයෝ ඉන්නවා. ප්‍රේමවන්තයම මේ ගීතයට පාදක වුණ ප්‍රේමවන්තයා ඇවිල්ලා එච්චරම් සල්ලි භාගේ තියෙන කෙනෙක් නෙවෙයි. දැන් පාදක වුණා කියලා කියන්නේ ඔබ මනක්කල්පිතවද මේ කියන්නේ? ඔව්. දැන් මේ එන දේට මම මොකද්ද මේකට යොදන්නේ කියලා හිතනකොට මං සුදුසුයි මෙන්න මේ මාතෘකාව කියන එක. ඒ මාතෘකාව යොදන්නේ මේ මෙලඩිය කැහුවට පස්සේ ඒකට ගැළපෙයි කියලා හිතුවද මේ විදිහ? ඔව්. දැන් මගේ කොහොමටත් ගීත රචකගේ ඇඟ ඇතුලේ තියෙන විශාල මේ අදහසකින් අපි කියන්නේ මේ එක එකනා කනට දාපුවා. අපි ඇහෙන් ගත්ත දේවල් මේ ගබඩා වෙලා තියෙනවා. එතකොට උත්තේජනයක් දෙන්නේ තනුව. ඉතින් මේකට මේක වඩාත් ලස්සන කරන්න නම් ආදරය මෙන්න මේ වගේ දෙයක් යොදාගත යුතුයි කියන එක තමයි මම උපකල්පනය කරේ.
සමහරට මේක එක්තරා විදිහක මගේත් අත්දැකීමක්. සමහරලාට තව බොහෝ දෙනෙක්ගේ අත්දැකීමක් වෙන්න පුළුවන්. ඒත් ඔන්න මේකට විරහවත් එකතු කරන්න තිබ්බා නේද? ඔව්. විරහව එකතු කරන්න කියන්නේ මෙහෙමයි. විරහව කියන්නේත් එක්තරා ආදරයක් තමයි. මොකද විරහ වේදනාව විඳින කෙනත් අර ආදරය කල්පනා කරමින් විඳින්නේ. හැබැයි මේ ගීතේට මම දැම්මේ දැන් ඒ වගේ ප්‍රේමවන්ත පුද්ගලයෙකුට දවසක් මුණ ගැහෙනවා. මෙයාට වඩා බෞභෝග සම්පත් වැඩි, රූපශ්‍රිය වැඩි, අර කවදාවත් අපි කියන අල්ලන්න බැරි අත්තක් කියලා අන්න ඒ වගේ ලස්සන ගෑනු ළමෙක් හම්බ වෙනවා. ඉතින් කාලාන්තරයක් තිස්සේ මේ දෙන්නා අතර මිත්‍රකමක් තිබිලා අර අල්ලන්න බැරි අත්ත එක දවසක මේ තරුණයාට කියනවා. මේ තරුණයා ආදරය කරන විමසනකොට තරුණයාට කියනවා ඔහුගේ ආදරය දෙනවා. තරුණයාට තරුණිය ආදරය කරනවා. එතනින් ඇති වුණ හැඟීම තමයි මම ඔය ලියලා තියෙන්නේ. දැන් ඒ වගේ දැන් ඔය කතන්දරයක් කියද්දි හරි සුන්දරයි අහගෙන ඉන්න පුළුවන් කතාවක් ඉදිරියද්දි. හැබැයි ඕක හද ඇතුළේ උද්දීපනය වෙන්න අවශ්‍ය නැහැ. හද ඇතුළේ ඉපදෙන්න අවශ්‍ය නැහැ. හදවත ඇතුළේ ඕක ඉපදෙන්න හේතුවක් තියෙන්න එපායි. ඒක අපි හොයන්නේ. ඔව් හරි. ගීතේ හැදුණු හැටි. එතකොට මාව මල්ලා ගන්නකො වැඩේට. කමන්නේ. ඉතින් මෙහෙමයි. දැන් මම පාසල් කාලේ ගියත් පාසල් කාලේදී පවා මට ප්‍රේම සම්බන්ධතා තිබුණේ නැහැ. මොකද මම ඇවිල්ලා එහෙම ඒ කාලේ බොහොම රූපශ්‍රියම් පිරි කෙනෙක් නෙවෙයි. අපි තමයි ඇට ඇට ඇටේ මස් මාංශත් ඇඟේ නැති. සහ එහෙම අපේ පවුලෙත් ආර්ථිකය එහෙම ශක්තිමත් තිබුණු ආර්ථිකයක් කඩා වැටෙන යුගවල අපිට ඔය විවිධ විවිධ ගෑනු ළමයි ඉන්නවා. මොන ගැහුණට කිසි කෙනෙක් මාව ගණන් ගත්තේ නැහැ, මාව ප්‍රතික්ෂේප කරා. ඉතින් සමහරවිට ඒවා වෙන්න පුළුවන්. ඇතුළේ තිබිලා මේ වගේ දේවල් වලින් පිට වෙන්නේ. ඉතින් මං හිතනවා ඒ වගේ කාරණාවක් වෙන්න ඇති, මේකටත් තියෙන්නේ නැත්තේ. ඒ කියන්නේ ගීත රචකයෙක්ගේ ඇතුළට මොන හරි ආවට පස්සේ ඔබ කියන්නේ ඒක ඒක කැකරනවා කියලා. ඒ තිබිලා 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 කොයි වෙලාවෙ හරි ඒක කොයි වෙලාවෙ හරි එනවා. සමහරවිට ඒක වසර 10කට පසුව වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ ආපු ගීතයක් මම පොඩ්ඩක් මල්ලිට පුළුවන් නම් මේ ඔක වචන නැතුව හම් කරලා පොඩ්ඩක් පෙන්නන්න මුල් කෑල්ල. Na 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 na. ඔන්න ඔය විදිහට තමයි ගීත රචකයෙකුට තනුවක් එන්නේ. එතකොට තනුවක් ආවම අපි ඒ තනුව ගත්තාම ඔන්න ඔය ෆීල් එක තියෙන්නේ. එතකොට අපි දැනගන්න ඕන මේකේ ආදරයද විරහවද මොනවාද තියෙන්නේ මේක ඇතුලේ කියන එක. ඉතින් ගැන යම්කිසි සංගීතමය අවබෝධයක් තියෙන්න ඕන. අන්න එතකොට ආපු පළවෙනි වචනය තමයි හුස්මේ සැමදා රැඳුණා කියන එක. ඒක තමයි පළවෙනි ලයින් එක. පළවෙනි ලයින් එක. ඉතින් හුස්මයි ආදරයයි, හුස්ම අපි නැතුව ජීවත් වෙන්න බෑ. ඒ වගේම තමයි ආදරය නැතුව ජීවත් වෙන්නත් බෑ. ඕනම කාලයක ඕනම මනුස්සයෙකුට ආදරය අපේ කෑම බීම වගේම අත්‍යවශ්‍යම දෙයක් තමයි ආදරය. තවත් චුට්ටක් දෙන්න. දැන් ඔතන සඳනාරී කියන වචනය මං විසින් හදපු වචනයක්. ඒකට හේතුව හැම වෙලාවකම සොන් එකකට ටයිටල් එකක් අපි වෘත්තිමය වශයෙන් නෙදුනට දාන්න ඕන. ඉතින් ඒ සඳනාරී කියන එක අර මං දැක්ක ඒ ලලනාව සඳක් තරම් සෞම්‍ය සුන්දර කවදාවත් හිමි කරගන්න බැරියයි සිතූ කෙනාට දාපු නමක් තමයි සඳනාරි. දැන් ඕකට තව පුංචි දෙයක් එකතු කරන්න ඉන්නේ. මොකද මේ ගීතය හරි ආදරණීයයි නිසා මේකෙන් බැහැරට යන්න චුට්ටක් ලෝභ හිතෙනවා. දැන් මේ ආදරය සහ මේ මේ කතාව පටන් ගන්නේ පාසල් යන කාලේ. හැබැයි මේක ලියවෙන්නේ බොහොම මෑතකදී. එතකොට එච්චර කාලයක් මේක හිත තුල කැකෑරිමින් තිබිලා තිබිලා මේක තමයි සුදුසුම වෙලාව එළියට දාන්න කියලා හිතෙන්න ඕනි යම් කිසි හේතුවක් මත. එක්කෝ ප්‍රබල දෙයක් වෙන්න ඕනි මේක එළියට දාන්න, මම වචන වලින් දැන් තමයි මේක ලියන්නේ කියලා. එහෙම හිතන වෙලාවක් තිබුණාද? ඔව්, දැන් ගොඩක් වෙලාවට ගීත රචකයෙකුට ඇවිල්ලා විවිධ දැන් ලියා ගන්න කෙනා එන්න කෙනා පවා කියනවා අයියේ මගේ මෙන්න මෙහෙම සිද්ධියක් තිබුණා. එතකොට සංගීත අධ්‍යක්ෂකවරයාට තිබ්බ සිද්ධි මොන හරි අපිත් එක්ක අපි ඉතින් කතා බහ කරනවානේ.
අර නිරන්තරයෙන් මිනිසුත් එක්ක ඇසුර තියෙනකොට අපේ ඔළුවට වැඩෙන දාන අයිඩියාස් වැඩි. දැන් සමාහලට නංගිත් මට මොන හරි දෙයක් වාගේ තියෙන දෙයක් කියන්න පුළුවන්. එතකොට අන්න ඒ වගේ විශේෂ වෙලාවක් නෙවෙයි ඒ තිබුණ දෙයක් ඔළුවේ කොයි හරි තිබිලා එන්න ඇති. මේක කොහොමද ආවේ කින්දබන්ද කියලා ඇත්තටම එහෙම කියන්නත් බෑ. සහ මේ ගීතයක් හැම වෙලාවකම අපි දැන් මම බොහෝ වෙලාවට මේක මගේ වෘත්තිමය වෙලා තිනවා. එතකොට අපි බලන්න ඕනේ මේ එන ගායන ශිල්පියාව කොහොමද මේකේ රැඳෙන්න නම් ඔහුට දිය යුතු උපරිම සහයෝගය, ඒ කියන්නේ වචන වලින් දිහාගි උපරිම ශක්තිය දෙන්න ඕනේ. සහ මේ මම ආසයි ඒ ගායකයා ජනප්‍රිය වෙලා ඒ ගීතේ හැමතැනම ගායනා කරනවා බලන්න. ඉතින් අන්න ඒ පාරිශුද්ධ චේතනාවත් හැම වෙලාවම මේ තියෙනවා ගීත රචකයෙක්ගේ. ඉතින් ওই සියලු දේම මුහු වෙලා මේ ගීතේ දිවි වෙන්න ඇති. හොඳයි. තවදුරටත් ගීත තුනක් අපි කතා කරන්න ඉතුරු කරගෙන ඉන්නවා. මේ ගීත තුනෙන් ඊළඟට අපි තෝරගන්න තවත් ලස්සන ගීතයක්. දැන් මේ ගීතය කොයි විදිහටද ඔහුට නැහැ උනේ? ඔහු තුලින් එක ආවේ කොහොමද කියන එක තමයි දැන් අපි හොයාගන්න බලාපොරොත්තු වෙන්නේ. ඔව්, අපි දෙවෙනිට තෝරගෙන තියෙන රූ සරා කියන ගීතය භාතිය සන්තෝෂ් තමයි ගායනය කරන්නේ. සහ විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ අපි තෝරගෙන තියෙන ගීත කිහිපයකම තනුව නිර්මාණය කරන්න යස්සස්. ඉතින් ඒකනත් මතක් කරන්න ඕනේ. දැන් භාතිය සන්තෝෂ් කිව්වහම අපි බොහොම ආදරය කරන සහ ගීත ගණනාවකින් අපිට සමීප වෙච්ච දෙන්නේ. කොහොමද මේ මේකත් තනුවට නිර්මාණය වෙන්නේ. ඉතින් මේකේ ඇත්ත කතාව ඔය ගීතය භාතියලට නෙවෙයි අපි හැදුවේ. ඔය ගීතය හැදුවේ අපි සන්තුෂ්කි මල්ලිට හදලා මේ ඔහුට දෙන්න තමයි අපි දෙන්න හදලා සැලසුම් කර කර ඉන්නකොට ඔහුට විවාහ කටයුත්තක් සඳහා මේ රටින් පිටට යන්න සිද්ධ වුණා විවාහ කටයුත්ත සඳහා. එතකොට මේ සාදලා තියෙන තනුව ඔහුට ගායනා කරන්න එන්න බැරි වුණා. ඒ වෙලාවේ භාති සන්තුෂ්ලා ඇල්බම් එකක් හදමින් හිටියා. ඉතින් අපි ඒ ගීතය ඔබ නිසා කියන ඇල්බම් එක මේ ගීතය ඔහුට දුන්නා. එක පයින්ම මේ ගීතය භාති සන්තුෂ් අපි දෙන්නගෙන් ගත්තා. සහ කාලාන්තරයක් තිස්සේ මම භාතිලත් එක වැඩ කළා තියෙනවා. බයිලගමුද රීමික්ස් කළා. ඔයාමගේ නම් ජීවිතේ මල් ශ්‍රී ලංකා මාතා පෑවිස්කම් බොම ඔන්නෝම ගීත ගොඩක් ලීලා තියෙනවා මම. එතකොට මටත් අවශ්‍යතාවයක් තිබුණා භාතියලට මේ මල් ලියපු ගීතවලට පරිබාහිරව මේ අලුතෙන්ම බිහි වෙන දෙයක් දිය යුතුයි කියලා. ඉතින් මේක තනුව අතිශයින්ම ලස්සනයි සහ ඒක අර බටහිර සංකලනයට ආපු මොඩර්න් ගණේ ගීතයක්. මල්ලිට පුළුවන් නම් ඒකත් මට තනුවේ මුල් කොටස පොඩ්ඩක් වාදනය කළා. මට ආව විදිහ. ආදර ගීතයක්. හැබැයි දැන් මෙතන තියෙනවා හැම දෙයක්ම කරනකොට දැන් දෙන්නෙක් ගායනා කරන ගීතයක්. එතකොට දෙන්නෙක් ගායනා කරන ගීතයක් නම් අපි මේකට මුලින්ම හැදුවේ තනි කෙනෙකුට ගායනා කරන්න. දැන් මේක දෙන්නෙකුට නම් මාතෘකාව පොදු වෙන්න එපා. එතකොට ඉතින් මම මේකේ අදහස් කරේ එකම කාන්තාවකට දෙදෙනෙක් පෙම් කරනවා කියන අදහස ගත්තේ. ඉතින් එතකොට මේ එහෙම දීලා තමයි මේ රූසරා කියන ගීතය ඇතරම මේ හැදුනේ. අපි පොඩ්ඩක් අහමු අපි රසස්ට කියමු පොඩ්ඩක්. රූසරා රැසඳ ගගනේ ඇත පායා වාගේ ආදරේ මාසරායා සියවර රැ සීනේ සැමදා මාගේ සේපයා මාගේ මයි රුසරායා එක් වරක් දෙවරක් මොහොතක් පාසා මට ආයෙත් ආයෙරුව පේනා ඇති තරම් මෙතරම් ලොව තරම් මට ඕනා එක් වරක් දෙවරක් මොහොතක් පාසා මට ආයෙත් ආයෙරුව පේනා ඇති තරම් මෙතරම් නොව තරම් මට ඕන මායම් කාරියේ මායම් මාදරේ මායම් කාරියේ
මේක දැන් ඔබ මුලින්ම ගීතය හදද්දී තිබුණ වස්තු විශේෂිත වශයෙන් මාරු වෙනවනේ. ඔව්. එතකොට මාරු වෙනවා කියන්නේ එතකොට අත්දැකීම මාරු වෙනවද නැත්නම් සම්පූර්ණ වස්තු විශේෂම මාරු වෙනවද මොකද්ද වෙන්නේ අත්‍තරම? ඔව් දැන් අත්‍තරම ආමන්ත දැන් අපිට අර මේක හේතුවක් තියෙන්න ඕන මේ දෙන්නව ගායකයා සහ ගායකයෝ දෙදෙනාව කොහොමද මම ප්‍රොජෙක්ට් කරන්න කියන එක ගැන අපි දෙන්න මේ දෙන්නට දෙන්න පුළුවන් උපරිම ට්‍රීට්මන්ට් එක මොකක්ද කියලා. එතකොට ඔය දෙවෙනි අදියරනේ. මුලින් ගීත ලියවෙද්දී ආපු අත්දැකීමනේ වඩා වැදගත් වෙන්නේ නේද? ඔව් මුලින්ම ආවෙත් ආදර ගීතයක්. ආදරය ගැන තමයි ලිව්වේ. එතකොට අපි සෑහෙන වාර ගණනක් එක වෙනසුත් කරා. මට දැන් මේ මුල් ආපු දේවල් ටික මතක නැහැ. හැබැයි අදහස මතකයිනේ. ඔව් අදහස කියලා කියන්නේ ඒකත් විශේෂ වස්තු බීජයක් කියලා කියන්න දෙයක් නැහැ. නමුත් දැන් ආදරය ගැනම තමයි ලිව්වේ. ආදරය ගැන ලියනකොට අපිට හැම වෙලාවකම මේ මොනවාද කරන්නේ කොහොමද මේ ආදරය ගෙනියන්නේ කියන එක මගේ අත්දැකීමක් හෝ කාගේ හරි අත්දැකීමක් අරගෙන තමයි මම ලියන්නේ. ඉතින් එතකොට මේ ලියපු රූසරා කියන ගීතයට ප්‍රධාන වශයෙන්ම සාධක වුණ හේතුව මෙන්න මේකයිම කියලා කියන්න බෑ. මේකත් මගේ ඇඟ ඇතුලේ තිබුණු ගබඩා වෙලා තිබුණු යම් කිසි අදහසක් තමයි එළියට දාලා ලියාගත්තේ. සහ දැන් අර වෘත්තීමේ වශයෙන් කියලා මම හැම වෙලාවෙම වචන දාන්නේ මේකේ එදිලා ඉන්නකොට අපිට හැම වෙලාවෙම සිද්ධ වෙනවා හිතේ තියෙන දේම නොවුනත් තප්පරයක් දෙනවා. අපි වෙලාවල් ඉක්මනට. ඔව් දැන් අපි යනවා දෙවෙනි කතාවට. ඔව්. දැන් ඔහම ගබඩා වෙලා තියෙන එක පළවෙනි එක ඔය ටික ඔහම ලියවුණා. ලියවුණා. ඊට පස්සේ දැන් දෙදෙනෙක් එකතු වෙනකොට ඔව් දෙදෙනෙක් එකතු වෙනකොට මේක මම හිතුවා මෙන්න මේ විදිහට කරොත් හොඳයි. ඒ කියන්නේ දෙදෙනෙක් ගායනා කරනකොට එකම ප්‍රේම එහෙම වෙන්න පුළුවන් නේ ලෝකේ තියෙනවා. ඕනතරම් ත්‍රිකෝණ තියෙන ත්‍රිකෝණ ප්‍රේම. එතකොට I think වාති සන්තුෂ්ටරට එහෙම දෙයක් නැති වෙන්නත් පුළුවන්. නමුත් දැන් මේක අර උපක්‍රමයක් හැටියට එකම ප්‍රේමතියට දෙදෙනෙක් ආදරේ ප්‍රාර්ථනා කරන කියන එක තමයි මම අන්තිමට වෙනස් කරගත්තේ. මේකේ මොකද්ද මුලින්ම අර එහෙම අර ඉස්සලා එක කිව්වා වගේ ආපු දේ මොකද්ද ඉස්සලා? මේ මායම්කාරී කියලා කොටසක් එක ගන්න මොකද්ද? ඒ තනි කරම හේතුව මේ තනුවට ලිව්වේ. එතකොට තනුවේ දැන් අර මේ තනුව අතිශයින් බැරෑරුම්ම තනුවක්. දැන් මායම්කාරී කියන තන උනත් මෙයා ගෙනිලා තියෙන සිංගල් නෝට්ස් වලට. එතන මම ලියපුවාම එතන මට ලියාගන්න අමාරු වුණා. ඊට පස්සේ මෙයා තමයි මායම්කාරී ඊයේ කියන එක ඇදලා ගත්තේ. ඉතින් අර මේ ගීතයත් විශේෂ හේතුවක් හැටියට කියන්න දෙන්නේ වාති සන්තුෂ් වෙනුවෙන් ඒ දෙන්නවම හිතලා ඒ දෙන්නට වේදිකාවේ මිනිස්සු දහසක් ඉස්සරහා පිට ගායනා කරන්න පුළුවන් ගීතයක් විය යුතුයි කියන තැන ඉඳලා තමයි මේ ගීතය මේ මම රචනා කරේ. ඒ කියන්නේ මේ අමතර ප්‍රශ්න ඔබ ගීත ලියද්දී මාකට් එක හිතලා ලියන්නේ කියන්නේ බොහෝ වෙලාවට ඒක අමතර දෙයක් නිකන් හැබැයි. දැන් මීළඟට අපි තෝරගන්න ගීතේට මම විශ්වාස කරනවා මේ අපි කතා කරපු කතාබහට වඩා වෙනස් උත්තරයක් අපිට ලැබෙවි කියලා. දැන් ඊළඟට අපි තෝරගන්නේ ප්‍රාතිහාරි. ඒකත් අර මම කලින් මතක් කළා මේ ගීතය ගායනා කරන්නේ සුපුන්. ඒ තරුණ පරම්පරාවේ කෙනෙක්. ඉතින් මේ තරුණයින් තුන්දෙනෙකුගේ එකමුතුවකින් නිර්මාණය වෙන නිර්මාණයක් කියලා කියන්න පුළුවන්. දැන් ප්‍රාතිහාරි කියන්නේ ඇත්තටම එතනක් තියෙන ආදර කතාවක්. මේකට කොහොමද කාරණාවට පිවිසෙන්නේ? මේක අත්දැකීමක්ද? එහෙම නැත්නම් මේකත් මෙලඩි එකකින් පස්සේ ලියන ඔව් මේකටත් සේනංග දිසානායක තමයි මේකේ තනුව. මේකටත් තනුව ආපුවාම විශේෂයෙන් මේකේ දැන් මට ඇවිල්ලා කියනවානේ මේ අයියේ මෙහෙමයි මම ගෙදර ඉස්සරහා ඉන්නකොට මේ උඩ තට්ටුවේ ඇවිදිනව ලස්සන කාන්තාවක්. හැබැයි මම දන්නවා මට මෙයාව හම්බෙන්නේ නැහැ. මෙයා ප්‍රාතිහාර්යක් ලැබුණොත් මට. ඉතින් හම්බෙන්නේ නැහැ. කවුද කින්ද වන්ද කෙසේ වෙතත් මේ ඉතින් බලාගෙන ඉඳලා මෙයා සිහින මවනවා මෙයා යනවා. හැබැයි මේ ප්‍රාතිහාරයේ විවාහකයි. ඉතින් ඒක නිසා කොහොමටත් ඇයව දැහගන්න හම්බෙන්නේ නැහැ මෙයාට. ඒ පැත්තෙනුත් මෙයාට එන ප්‍රතිචාරය ධනාත්මක නැත. හැබැයි මෙයා හිතනවා මෙයාට මේ ප්‍රේමය ලැබුණොත් ප්‍රාතිහාරයක් වෙයි කියන තැන. ඒ කියන්නේ ප්‍රාතිහාර්ය කියන වචනාවේකෙන්ද? ඔව්. ඒ කියන්නේ යාගේ වචනයක් දෙක. එයා හිතන්නේ යාගේ ප්‍රාතිහාර්යයක් වෙයි කියලා. ඔව් මේක ලැබුණොත් මට මෙහෙම වෙයි කියලා හිතන එක තමයි දැම්මේ. සහ ඒක අර ඔබ මගෙන් ප්‍රශ්න කරානේ මේ මාකට් එකටද ලියන්නේ කියලා. ඒතර මාකට් එකට හොඳ වචනයක් තියෙන්නත් ඕන. මගේ හැම වචනයකම ටයිටල් නේම් එක මාකට් වෙන විදිහට ලියනවා. ඉතින් ඒ දෙකම ඕකේ තියනවා කිව්වොත් තමයි හරි. ඊට පස්සේ ඉතින් අරක ඩෙවලොප් නැත්නම් ඒක වර්ධනය වෙන කොහොමද අර වගේ දැන් ළමයක් කෙනා හම්බෙන්නේ නැහැ. ඔව් දැන් ඒ ප්‍රතිහාරය කොච්චර නදහසෙන්නේ. ඔව් ඒ පුද්ගලයා කියපු ඒ කතාව ඊට පස්සේ දැන් මම නිර්මාණය කළා ක්‍රියේට් කළා මේක
හදන්න එපාය. ඉතින් හදන වෙලාවේ හැම වෙලාවකම බලන්න මේක පටන් ගත්ත තැන ඉඳලා අවසානයේ දක්වා හැම වචනයකින්ම මේ තියෙන සිතුවිල්ල හදන්නේ කොහොමද කියන එක. ඉතින් ඒකෙදී තනුව අතිශයින් ප්‍රබල තනුවක්. ඒ තනුවේදී අරක තමයි මට ආපු උත්තේජනය. එතනින් එහාට කරපු හැම දෙයක්ම මං හිතලා මතලා කරපු වෙනස්කම් දෙයක් ප්‍රතිහාරය. Pratihari nuragena mina dase mava asha rupasari mevi pena chandra sobara se pana mana asha rata pana දැන් ඒ වචන මුසුවේ ඒ කියන්නේ අර අමුතු සුන්දරකමක්, ඒ කියන්නේ තනියම විදින සුන්දරකමක් ගේන ඒක ඒකට පාවිච්චි කරපු උපක්‍රමශීලී වචන තමයි. මොකද අර දැන් ඔබ සංකල්පය කිව්වට පස්සේ තේරෙන මේක තනියම විදින සුවයක් කියලා. ඒකට පාවිච්චි කරපු මන ආශාරටා ගේන මනසින් තමයි ආ ඒක වින්දනය කරන්න කියන තැන. සහ මේ අනිත් කාමන්ත දැන් මම කාලාන්තරයක් තිස්සේ ලියාගෙන එනකොට මගේ ගීතවල එක තැනක මට එනවා මගේ මුට්ටිය හිස් වෙනවා, මගේ තිබ්බ සංකල්ප හිස් වෙනවා. එතකොට මට සිද්ධ වෙනවා වචන හොය හඹාගෙන යන්න, වෙනස් වචන හොයන්න. ප්‍රාතිහාරී, සඳනාරී, මං කෛලාශිනී මේ වගේ ගොඩක් අපි දෙන්න කරපු නිර්මාණ තියෙනවා. ඒවවලදී හැම වෙලාවෙම මොකද දැන් හැම වෙලාවෙම මේක ඉන්න ඕන නම් මේක රැඳී ඉන්න ඕන මිනිස්සුන්ට යමක් දෙන්න ඕන නම් මම හැම වෙලාවෙම අලුත් වෙන්න ඕන. ඉතින් අන්න එතෙන්දී මාව අලුත් කරපු එක චරිතයක් තමයි යසස් මල්ලි. යසස් මැදගෙදරගේ තනු. ඉතින් ඒ තනු වලින් තමයි මාව වෙනස් වුනේ. ඒ කියන්නේ තනුව විසින් ඉල්ලා සිටිනවා මේක දෙන්න කියලා. දෙන්න කියලා. සහ මටත් යම් පිසි මේ ගිටාරය පිළිබඳ සහ සංගීතය පිළිබඳ යම් අවබෝධයක් තියෙනවා. අම්මගෙන් අපේ ඔව් අම්මගේ කියන්නේ අම්මා සංගීතයේ රසිකාවියක්. ඒ හොඳට මට සින්දු අහන්න දුන්න කෙනෙක්. ඉතින් අන්න ඒක ඔස්සේ අපිට සිද්ධ වෙනවා මේකේ ඉන්නකොට වෙනස් වෙන්න. මොකද මං මුලින් ගත්ත ගීත ගත්තොත් මාව කොටු වෙලා හිටියේ මේ බයිලා ගීත රචකයෙක්. මට පුළුවන් මෙන්න මෙන්න මේ වගේ දේවල් විතරයි කියලා තිබුණ දෙයක්. එතකොට මට සිද්ධ වුණා ඒක මං විසින්ම වෙනස් කරන්න එපා. මොකද මං පටන් ගත්තේ ජීවිතේ මල් අපේ අම්මා ඉන්න කල් ඇතරකවල් ඇයි ජීවත් වෙන කල්. ඉතින් ඒ මවගුණ ගීතේට බොහොම හොඳ ප්‍රතිචාර තිබ්බේ හරි අඩුවෙන්. හැබැයි ජනප්‍රිය වුණා. ඒක ජනප්‍රිය වුණා. ඉතින් ජනප්‍රිය වෙලා ඒ කාලේ මට මවගුණය කොහොමද මම මිනිසුන් අතරට යවන්නේ කියන එක ඔස්සේ මං ඒ කාලේ දන්න වචනත් එක තමයි ඒ ලියලා තියෙන්නේ. හැබැයි මං අවුරුදු 20ක් එක දිගට ලියන් යනකොට දැන් මේ වෙනකොට දැන් මටම තේරෙනවා මගේ ඒ කරපු ප්‍රැක්ටිස් එක සාර්ථක වෙලා කියලා. මොකද දැන් සාමාන්‍යයෙන් මට වඩා ගොඩාක් බාලායත් එක දැන් මම වැඩ කරන්නේ. ඉතින් ඒවත් මේ හැම ගීතයකටම පාදක වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්. දැන් මෑනියන් ගැන ගීතයක් ලියලා තමයි මේ ගීත රචනය ආරම්භ කරන්නේ. ඊළඟට අපි තෝරගෙන තියෙන්නේ පියානන් ගැන කියවෙන ගීතයක්. ඒ තමයි දිව්‍යම වාගේ දියකර ප්‍රාණේ. අපි බොහොම ආදරය කරන ජනප්‍රිය ගායක ගායකෙක් තමයි ගායනා කරන්නේ, චාමර වීරසිංහගේ ගීතයක්. ඉතින් මේ ගීතය මං හිතන්නේ පියවරුන්ට ලියවුණු ගීත අතර යම් තැනක තියෙන බොහොම ජනප්‍රිය ගීතයක් බවට අපි පිළි අරගෙන තිනවා. මේ ගීතය කොහොමද නිර්මාණය වෙන්නේ? එකත් දැන් මෑනියන් ගැන මුලින්ම ගීතය ලියවාගේ ඔබේ සිතුවිල්ලක් මත ලියවෙන ගීතයක්. ඔව් ඇත්තටම ඒක තනුව ප්‍රියන්ත නාවලගේ. ප්‍රියන්ත නාවල. ඔව් එතකොට දැන් මුලින්ම මම ජීවිතේ මල් අපේ අම්මා ඉන්න කල් කියලා ලියවට පස්සේ චාමරට තව ගීතයක් ලියනවා. නපුරු වෙන්න එපා කියලා නපුරු නොවි කිව්වා. මවුගුණ ගීතයක් ලියනවා. ලියලා ඉන්නකොට දැන් මේකත් චාමරගේ කැසට් එකකට ලියපු ගීතයක්. එතකොට මගේ ඇඟ ඇතුලේ පියගුණය කියන එක ඕන කෙනෙක් පියවරුන්ට ආදරේ ඇඟ ඇතුලේ පියගුණය තියෙනවා. සහ පියවරුන්ට ගීත ලියුණා මදි කියලා කතාවක් තිබ්බනේ සෑහෙන ප්‍රමාණයක්. එතකොට දැන් චාමර වීරසිංහට මම මවුගෙන ගීත ලියලා තියෙනවා. අඩිසියේ පාර ගා වගේ වෙන ගීත ලියලා තියෙනවා. එතකොට මම එහෙමනම් චාමර වීරසිංහ කියන ගායකයාට මේ වගේ ගීතයක් දෙන්න ඕන. එතකොට සහ මේක තනුවට ලියපු ගීතයක් නේක මං විසින් උත්තේජනය කරපු ගීතයක්. එතකොට බලන්න දැන් දිව්‍ය මේකේ දිව්‍යම වාගේ දියකර ප්‍රාණය කියන්නේ තාත්තා කෙනෙක් තමුන්ගේ දූ දරුවන් වෙනුවෙන් සම්පූර්ණයෙන්ම මේ
ජීවිතේ දිය කරනවා. ජීවිතේ දිය කරන සමාලාට ඒ තාත්තා කන්න නැතුව දූ දරුවන්න කන්න දෙනවා. සමහර විට ඒ තාත්තා මත්පැන් බොන තාත්තා කෙනෙක්. ගෙදර එන්නේ හවසට බීලා. බීලාවත් ඔහු ඒ ඇයි බීලා එන්නේ? ඔහුට තියෙන පීඩන තනියෙන් දරා ගන්නවා. ඔහුට තියෙන පීඩන සියල්ල තනියෙන් දරාගෙන ඔහු තමුන්ගේ දරුවන්ව ජීවත් කරනවා. ඉතින් ඒ ගැඹුරු දෙයක් තමයි දරුණාකමක් තියෙනවා. හැබැයි ඒත් එකම කියන්න ඕනේ මේ මෑත පරම්පරාවේ ගීත රචකයන් තාත්තලාට අර ඉස්සර වගේ අසාධාරණයක් කරන ගීත ලිව්වා කියන එකක් කියනවා. ඉතින් ගොඩක් දේවල් කතා කරන්න අවස්ථාවක් උදා කරගන්න තිබුණා හොඳයි. හැබැයි අපේ කාල වේලාව ගෙවි යන නිසා අපි ගීතේ අහන්නත් අවිනාඩියක් විතර කාලයක් ඉතුරු කරගෙන අද දවසේ බ්‍රහස්පතින්ද නුගසවනේ මෙසේ නිමාව සටහන් කරනවා. යසස්ට ආරාධනා කරනවා මේ ගීතය ගායනා කරන්න කියලා. ඔබ දෙදෙනාට බොහොම ස්තුතියි. ඔබ ගීත රචනා සහ නිර්මාණ සියල්ල තව වඩා සාර්ථක කරන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ගායනා කරමු ගීතය. දිවියම වාගේ දියකර ප්‍රාණේ දුකසේ දිවි ගෙවන්නේ කොමෙයි මේ මනුලෝකේ සුරිදුනි මාගේ දෙවියොත් මගේ ආදර තාත්තයි පපු කැපෙනා දරු පෙමිනා උතුරන තාතා බිම වැටිලා වදිනෙමිමා මගේ බුදු තාතා පපු කැපෙනා දරු පෙමිනා උතුරන තාතා බිම වැටිලා වදිනෙමිමා මගේ බුදු තාතා